ජාත්‍යන්තර පාපන්දු පිටියේ තවත් වැදගත් තරඟ කිහිපයක්ම ගෙවුණු සතියේදී පැවැත්ුණා. මෙසි වාර්තාගත 7 වෙනි බැලන් ඩෝර් සම්මානයට චෙල්සිට නොසිතූ පරාජයක්. මැන්චෙස්ටර් සිටි ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට. රියල් බෙටිස් හමුවේ බාසෙලෝනා පසුබසි. හාලන්ගේ උත්සාහය අපතේ. ප්‍රබල චෙල්සි කණ්ඩායමට ගෙවුණු සති අන්තයේදී නොසිතූ පරාජයකට මුහුණ දෙන්නට සිදු වුණා. ඒ වෙස්ට් හැම් යුනයිටඩ් එරෙහිව ගෝල 3-2 ලෙසයි. ආතර් මසුවාකුගේ මංගල ප්‍රීමියර් ලීග් ගෝලෙන් චෙල්සි කණ්ඩායමේ තරඟ 8ක අපරාජිත වාර්තාව බිඳවැටුණා. වෙස්ට් හැම් දෙවරක්ම චෙල්සි පසුපසින් හඹාවිත් ගෝල රැස් කිරීමද විශේෂත්වයක් වුණා. ගෝල සමව තිබුණු තරඟය වෙස්ට් හැම් දෙසට හරවන්නට සමත් වුණේ අතිරේක ක්‍රීඩකයෙක් ලෙස පිවිස්ස අවසන් මොහොතේ ගෝලයක් රැස් කළ මසුවාකු. වොට්ෆර්ඩ් කණ්ඩායම ගෝල 3-1 ලෙස පරාජය කරමින් මෙවර තරඟ වාරයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණෙන්නට මැන්චෙස්ටර් සිටි සමත් වුණා. බර්නාඩෝ සිල්වා මේ තරඟයේදී ගෝල 2ක් තමන් සතු කර ගැනීම විශේෂත්වයක්. රහීම් ස්ටර්ලින් පළමු ගෝලය වාර්තා කළා. ඒ සිටි කණ්ඩායමට තරඟයේ පෙරමුණ ගෙනමිනුයි. එංගලන්ත ප්‍රීමියර් ලීග් තරඟාවලියේ වැදගත් තරඟ කිහිපයක ප්‍රතිඵලයි මේ. එංගලන්ත ප්‍රීමියර් ලීග් ප්‍රසාද ලකුණු සටහන දිස්වන්නේ මෙලෙසින්. නොසිතූ විරු ලෙස රියල් බෙටිස් හමුවේ ගෝල 1-0 ලෙස පරාජය වන්නට බාසිලෝනාට සිදු වුණා. ජුවන් මී 79 වෙනි මිනිත්තුවේදී තරඟයේ එකම ගෝලේ වාර්තා කළේ බාසිලෝනා පසුපසට අදමුණුයි. බාසිලෝනා ක්‍රීඩක ගාවි හිසට සිදු වූ ආබාධයක් නිසා පිටියෙන් ඉවත් වුණා. මේ අතර වසරේ දක්ෂතම යොවුන් ක්‍රීඩකයාට පිදෙන කෝපා ට්‍රොෆි කුසලානය බාසිලෝනා කණ්ඩායමේ පිරි විසින් දිනාගත්තා. ලලිගා වැදගත් තරඟ කිහිපයක ප්‍රතිඵලයි මේ. ලලිගා ප්‍රසාද ලකුණු සටහන දිස්වන්නේ මෙලෙසින්. තියුණු තරඟයකට පසු බොරුක්සියා ඩාට්මුන් ගෝල 3-2 ලෙස පරාජය කරන්නට බයර්න් මියුනික් සමත් වුණා. මෙවර තරඟ වාරයේ වැඩිම ලකුණු ලාභියා වන රොබර්ට් ලෙවන්ඩෝව්ස්කි මේ තරඟයේදී ගෝල 2ක් වාර්තා කිරීම කැපි වුණා. මේ ලෙවන්ඩෝව්ස්කි මෙවර තරඟ වාරයේ වාර්තා කළ 16 වැනි ගෝලයයි. ජුලියන් බ්‍රෑන්ඩ් ඩාට්මුන් වෙනුවෙන් තරඟයේ පළමු ගෝලය වාර්තා කළත් පසුව හිසට සිදු වූ ආබාධයක් නිසා ඔහුට පිටියෙන් ඉවත් වෙන්නට සිදු වුණා. එර්ලින් හාලන්ඩ් අලංකාර ගෝලයක් වාර්තා කළත් තරඟය වෙනස් කරන්නට ඔහුට හැකියාවක් ලැබුණේ නැහැ. බුන්ඩස්ලිගා වැදගත් තරඟ කිහිපයක ප්‍රතිඵලයි මේ. බුන්ඩස්ලිගා ප්‍රසාද ලකුණු සටහන මේ වෙනුවට දිස්වන්නේ මෙලෙසින්. ජිනෝවා හමුවේ දෙවන්ත ජයක් වාර්තා කරන්නට යුවෙන්ටස් සමත් වුණා. ඒ ගෝල 2-0 ලෙසයි. යුවන් කුඩ්රාඩෝ කෝණ අවස්ථාවක සිට කෙලින්ම ගෝලයක් වාර්තා කිරීම මේ තරඟයේ කැපිපෙන සිදුවීමක් වුණා. මේ ජයත් සමගින් පසුබෑමකට ලක්ව සිටින යුවෙන්ටස් ප්‍රසාද ලකුණු සටහනේ 5 වෙනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීම විශේෂත්වයක්. පවුලෝ දිබාලා තරඟයේ අනෙක් ගෝලය තමන් සතු කරගත්තා. සීරියේ වැදගත් තරඟ කිහිපයක ප්‍රතිඵලයි මේ. සීරියේ ප්‍රසාද ලකුණු සටහන මේ විට දිස්වන්නේ මෙලෙසින්. 2021 වසර සඳහාත් වසරේ ක්‍රීඩකයා ලෙස බැලන්ඩියෝ සම්මානය දිනාගන්නට ලියනල් මෙසි සමත් වුණා. ඔහු එම සම්මානය දිනාගත්තේ වාර්තාගත 7 වෙනි වතාවටයි. 2019 වසරේදීත් එම සම්මානය දිනාගත්තේ ලියනල් මෙසි. කෙසේ වෙතත් මෙසිගේ PSG කණ්ඩායමට ගෙවුණු සති අන්තය නම් මෙතරම් වාසනාවන්තුනේ නැහැ. ඒ ලෙන් සමග තරඟය ගෝල 1-2 ලෙස අවසන් වූ නිසායි. අවසන් මිනිත්තු වනතෙක් ගෝල 1-0 ලෙස ලෙන් ඉදිරියෙන් සිටියත් ජෝජිනියෝ වයිනාල්ඩම් අවසන් මොහොතේ ක්‍රියාත්මක වී තරඟයේ ගෝල සම කළා. ලීග් 1 වැදගත් තරඟ කිහිපයක ප්‍රතිඵලයි මේ. ලීග් 1 ප්‍රසාද ලකුණු සටහන මේ වෙනකොට දිස්වන්නේ මෙලෙසින්. දිනෙන් දින උණුසුම් වන පාපන්දු ලෝකයේ තවත් වැදගත් තරඟ කිහිපයක් මේ සතියේදී පැවැත්වීමට නියමිතයි. හමු වෙමු ලබන සතියේදී පාපන්දු ලෝකය සමගින්. මිනිත්තුවෙන් මිනිත්තුව වෙනස් වන ක්‍රීඩා ලෝකයේ උණුසුම එසෙමින් ඔබ වෙතට The Paparazzi Sports News Alerts. පරක්කු වෙලා පරාද වෙන්න එපා. අදම රෙජිස්ටර් වෙන්න. ස්පෝර්ට්ස් කියලා ටයිප් කරලා 678ට එවන්න. මාසෙටම රුපියල් 30යි. කුන්දේසි සහිතයි.